ආනම දීවර සමිතියේ සභාපති. මම නම් දකින්නේ මේ අලුත් විවස්ථාව ගේන එක හොඳයි කියලා. කියන්නේ තිබෙන තියෙන තිබුණ විවස්ථාවෙන් යම් කිසි දේවල් අලුත් විවස්ථාවට අරගෙන තව අලුත් විවස්ථාවෙන් රටට ප්‍රයෝජනයක් වෙන දේවල් ගන්න පුළුවන් අලුත් විවස්ථාවට. කියන්නේ ළමා හිංසනය වගේ ළමා හිංසනය කාන්තාවට තියෙන අයිතීන් ඒ වගේ දේවල් තව වඩාත් දැඩි නීති ධම්මවල ඒ වගේ වට ඒ වගේ ඒ ඒ මට දැඩි නීති ධම්මවල මේ දාන්න පුළුවන් නම් හොඳයි කියලා මම කියන්නේ මේ අලුත් විවස්ථාවෙන්. ඒ වගේම දීවර පැත්තෙනුත් සෑහෙන්න අසරණ වෙනවා දීවර මිනිස්සු දැනට තියෙන විවස්ථාවෙනි. නව මේ අලුත් අලුත් මේ වගේ දෙනලා නීති ගෙනෙලා මිනිසුන්ට හරියාකාරව මේ නිදහසේ පාරම්පරික කරගෙන ආපු රස්සාවල් කරගන්න බැරි වෙච්ච තත්ත්වයක් දැනට තියෙනවා. දැන් මම හිතනවා අලුත් විවස්ථාවෙන් වුණත් ඒ වගේ මේ අහිංසක මිනිසුන්ට පාරම්පරික කරගෙන ආපු ඒ වගේ රස්සාවල් කරන්න මේ ඒවා මේ නීති හැදේ කියලා විවස්ථාව අලුතෙන් විවස්ථාව හොඳයි කියලා තමයි මම යෝජනා කරන්නේ. අතර විදායක ජනාධිපති ක්‍රමය ගැන විදායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙනවා. ඒක දැන් කාලයක් තිස්සේ පොඩු දුවන ප්‍රශ්නයක් කියලා තියෙනවා. විදායක ජනාධිපති ක්‍රමය අනිවාර්යෙන් අහෝසි වෙන්න ඕන. ඒක පාර්ලිමේන්තුවට බලය එන විදිය වැඩසටහනක් වෙනවා නම් හොඳයි කියලා මම කියන්නේ. බලය බෙදා හැරීම ගැන මොකක්ද තියෙනවද? ඒ කියන්නේ මධ්‍යම ආණ්ඩුවේ තියෙන බලය වටේට බෙදෙන බලය බෙදා හැරීම දැන් අපේ ඒකී රටක් මේ සංකල්පය ගත්තොත් බුද්ධාගමට මුල් තැන මම නම් දකින්නේ හැම ආගමකටම මුළු තැන ලැබිය යුතුයි. බුද්ධාගමට විතරක්ම කියලා නැතුව මේ හැම ජාතියකටම හැම ආගමකටම එකම තැන හිමිය යුතුයි. ඒ වගේ රටක මේ ඒ වගේ තැනක් තියෙන රටක කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා මගේ මතය. මේ මුස්ලිම් දෙමළ සිංහල ඒ තුන් කොටසේම එකම සමායිත්‍යයක් තියෙනවා නම් කවදාවත් මේ රටට පෞගේ බීසන සමය වගේ මේ බීසනයක් ඇති වෙන්නේ නැහැ කියලා හිතෙනවා මට. අලුත් විවස්ථාවට ඒ වගේ යෝජනාවක් ගෙනෙලා ඒ වගේ සම්මත වුණා නම් අලුත් විවස්ථාව ගැන සතුටු වෙන්න පුළුවන් කියලා හිතෙනවා.